සිරස FM පන්සිල් මලුව අහන්නට සියලුම දෙනාම එන්නට කියලා හදවතින්ම ආරාධනා කළා. අද ඒ දවස උදා වෙලා තියෙන්නේ. රාජකීය අරියඥාන ගරු ස්වාමින් වහන්සේ සෝදානම් අද උදෑසන 8 වෙනතුරුම ඔබට ධම් දේශනා කරන්න. ධම් පිපාසාවෙන් පෙළෙන අපට ධම් කවුලෙන් දෝතක්ක් යතිවරයෙකුගෙන් ධම් පෙන් පිටා පන්සිල් මලුව පොණේවන්ත උදෑසනක් ඔබට ඔබවට ලෝකය සංකීර්ණ වෙලා ඔබත් සංකීර්ණ වෙලා ඔබ උත්සාහ කරන්නේ තව තවත් සංකීර්ණ වෙන්න සතුට සැපත සැනසීම කියලා හොයන දේවල් ඇතුලේ තවදුරටත් තියෙන්නේ මේ සංකීර්ණ බවම විතරයි පහුගිය දවසක සමීක්ෂණයක් කළා මේ ලෝකේ ප්‍රීතිමත්ම පුද්ගලයා කවුද කියලා ඒ සමීක්ෂණ වාර්තාවලට අනුව හෙළිදරව් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ ජීවත් වෙන ප්‍රීතිමත්ම පුද්ගලයා කියලා උන්වහන්සේගේ හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගනිමින් මේ ප්‍රීතිමත් බව නිතරම ගොඩනගාගත්තා මේ සංකීර්ණ ලෝකයේ ඇතුළත උන්වහන්සේගේ ලෝකයේ තුල සන්තුෂ්ටිය පිරීතිරි ගියා මේ සන්තුෂ්ටිය තිබුණේ කොහෙද ඔබේ ලෝකයේ තුල මගේ ලෝකයේ තුල ඒ කියන්නේ ඔබේත් මගේත් මේ බඹයක් වූ ශරීරයන් තුල අද දවසේ සුවිශේෂී සත්‍ය පුරාවට අපි ඔබට මතක් කළේ මේ සුවිශේෂී අවස්ථාව මග හරින්න එපා කියලා. මක්නිසාදයක් උන්වහන්සේ අද දවසේදී සිරස FM 500 මළුවේදී අපට මුණ ගැසෙන නිසා රාජකීරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී දසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කර ගන්නට ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දෙවි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමති නිරෝගී මනසක් නිරෝගී කයක් පුත්කලයකට උරුම වෙන්නේ කුමන හේතු නිසාද මෙහෙමයි නෝනා කයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සිත කියන කාරණය තේරුණාද කය ක්‍රියාත්මකභාවයට පත් වෙන සිත තුලින් මේ ලෝකේ ක්‍රියාත්මකභාවය කියලා කියන්නේ මොකද්ද මිනිස්යාගේ සිතේ තියෙන ක්‍රියාත්මකභාවය එතන ලෝකේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද? මනුෂ්‍යයාගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තියෙන සංකීර්ණ භාවය. සිතුවිලි සංකීර්ණ වෙන සංකීර්ණ වෙන සංකීර්ණ වෙන ලෝකේ සංකීර්ණ භාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂණං සිත සංසුන් කරගන්න. සිත සංයමයෙන් යුතුව ගත කරන්න. සිත දමණය කරගන්න. ඒ සිත දමණය කර ගැනීම තුලින් මේ කයත් වචනයත් කියන කාරණේ ඉක්මලා යනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපිට විනය කාරණා 227ක් පනවනවානේ. දැන් උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය දස සීලයයි සීකියා 75යි කියලා විනයක් තියෙනවා. ඉතින් අපි මේ විනය කාරණා 227 ගැනම හිතනවා හිතනවට වඩා එයා මේ සිත කියන කාරණේ දමණය කරගත්තොත් මේ විනය කාරණා 227ම තමතුළු වැටිලා යනවා. එහෙනම් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා වගේම තමන්ට පුළුවන් නම් මේ හිත දමණය කරගෙන ජීවත් වෙන්න. ඒ දමණය කිරීම තුළම අපි මේ කය සිත වචනේ කියන කාරණා අපේ මේ සංග්‍රහභාවයට පත් වෙනවා. ඉතින් ඒක දමණය කරගන්නම් අපි නිරතුරුවම අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙනවා. කර්මය කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕනේ. සංසාර බය දකිමින් අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම ජීවත් වෙද්දී අපිට පුළුවන් නම් හිත සංසුන් කරගන්න, හිත දමණය කරගන්න. ඒ හිතේ දමණය කිරීම මත කයෙන් වචනයෙන් සිදුවෙන්නා වූ වැරදි වලට අපි යන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ අද බොහෝ දිනකට නිරෝගීකම අහිමි වෙලා තියෙනවා. පුද්ගලික නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු කුසල ධර්මයන් තියෙනවද ස්වාමින් වහන්සේ? තමන්ගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම උදෙසා. මේම නිරෝගී බව කියන්නේ නෝන ආයුෂ වර්ණයේ සැපේ බලය. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ අපිට ලැබෙන්නේ දානීය තුලින්. වෙන දෙයකින් නෙමෙයි. තේරෙනවා දැන් මේ ලෝකේ ජීවත් වෙන්නා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ සමාජයක් තියෙනවා. අපි ගමු ප්‍රභු මහේෂාක ගත කරනයි තින් ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවයේ කියන්නේ මොකද්ද පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි තේරෙනවා ඉතින් දානියම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලේ ලබලා දෙන්නේ ඒ කියන්නේ යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් හීන භාවයට පත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම යා පෙර ජීවිතේ දානය තුළින් දුර්වල භාවයට පත් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා සත්වයා කර්මයේ දායාද කොට උපදී කියලා කර්මය මගේ කොටගෙන උපදී කියලා තේන්නයි දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්නවා එයා මව් කුසේදීම මිය යනවා සමහරලාට මව් කුසෙන් බිහි වෙන වෙලාවෙ මිය යනවා සමහරලාට මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් හතරෙන් පහෙන් එයා මිය යනවා
එතකොට බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද දොස්තර මහත්තයාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේකේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනයන් සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්ස මව් කුස කර බහිනවා. දැස්සත් කළා වූ අකුසලෙන් විපාකේ පිණිස එනවා. දැන් අපි කවුරු හරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවනම් අපි ඒ තුලින් දකින්නේ මොකද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුන්ගේ දානයෙන් වලක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීනභාවයක් අපි දකිනවනම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. ඒ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරේ දන් දීලා නැහැ. තේරුණා? ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවයේ එහෙම නැත්නම් මහේශා භාවයන් අවශ්‍ය නම් අපි වැඩි පැඩි කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ, දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. තේරෙනවා? ඉතින් එහෙම කළොත් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලෙන් ලැබෙන්නේ. ඉතින් මේ ලෝකේ යම් දිව්‍ය තලයක යම් දෙවි කෙනෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ සස්ත්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානය. වෙන දෙයක් නෙවෙයි. ඒ දිව්‍යාත්මේ මනුස්සාත්මේ ලැබුණේ සීලය තුළින්. නමුත් අර සස්ත්‍රීක භාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරයේ කොතන උප්පත්තියක් ලැබුවත් එයාට ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ඔය ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා, සිංහයා, කොටියා වගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජුරෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. තේරෙනවා? එතකොට මේ කැලේ රජුරුව හැටියට ඒගොල්ලෝ මේ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. ඒකෝ මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට, පොසොන් කාලෙට දන්සල් දෙනවා, පන්සල්ට දන්සල් දෙනවා, අප්‍රමාණ දේවල් දන් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසයක් නැහැ. ඉතින් මෙහෙමයි මැරුණාට පස්සේ අර වගේ අර ඇත්කුලේ, සිංහ කුලේ, කොටි කුලේ වගේ කැලේ සද්දන්තිය වෙලා උප්පත්ති ලැබෙනවා. එයා කැලේ නායක, හැමෝම එයාට බයයි. එතකොට මේ නායකත්වය එයාට ලැබුණේ කුමක්ද? මොකද්ද මේ නායකත්වය කියන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය. එතකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් දානේ ආනිසංස හැටියට යා කැලේ රජුර වෙලා උපත් ලැබුණා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ මේ ජීවිතේ දානේ දීලා තියෙනවා. දානේ දුන්නා මැරෙන වෙලාවේ මොකක් හරි දීපලක් තමයි ඒගොල්ලන්ට උපාදානය වෙන්නේ. ඉතින් මේ දීපලක් උපාදානය වෙලා പ്രേත ලෝකේ වැටුණාත් പ്രേත ලෝකේදී සද්දන්ත പ്രേතෙක් වෙලා උපත් ලැබුණා. මොකද ඒ සද්දන්ත പ്രേතයා අනිත් සියලුම പ്രേතයන් යට කරගෙන තමයි ඉන්නේ. ඒතකොට ඒ සද්දන්ත භාවයට ලැබුණේ කුමක් නිසාද? ආයුෂ වර්ණය සැපේ බලය නිසා. පෙර ජීවිතේ දන් දුන්නා. නමුත් දානේට වඩා එයා තුළ දීපල කෙරෙහි තෘෂ්ණාව සකස් වුණා. මරණ වෙලාවේ සකස් වුණේ දීපල කෙරෙහි තෘෂ්ණාවයි. ඊට අදාළව මහේශාක්‍ය ප්‍රේතෙක් බවට පත් වෙනවා പ്രേත ලෝකේ. හොඳට ඇඳුම් පැනඳුම් ලැබෙනවා, විකෘතියක් නැහැ. ඒ ඇයි? දානේ ආනිසංසමත්. ඒ නිසා ආයුෂ වර්ණය සැපේ බලය කියලා යමෙක් හඳුන්වන නම් ඒක අපිට ලැබෙන්නේ දානේ නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දානේ නිසාමයි. මොකද මේ ලෝකේ කෝටිපති ප්‍රකෝටිපති අය කොච්චර ඉන්නවද කියලා බලන්නකෝ නේද? ඒ තැනේට පත් උනේ දානේ ආනිසංසයන් නිසාමයි. වෙන දෙයක් නෙමෙයි. පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංස. කර්මය කර්මඵල විශ්වාසයෙන් සිල් ආරක්ෂා කරගෙන පූජා කළා වූ දානේ ආනිසංස තමයි ඒගොල්ලෝ ලබන්නේ. අපි සූදානම් වෙන්නේ විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබත් එක්ක කතා කරන්න. අපේ ගරු ස්වාමීන් වහන්සේ රාජකිරියේ අරිය ඥානකරු ස්වාමීන් වහන්සේ සූදානම් වෙනවා මේ විරාමෙන් අනතුරුව ඔබ උනත් තනියම කල්පනා කරනවා වන්නට පුළුවන් මේ ප්‍රශ්නය ගැන. ලෝකයේ පුරා බොහෝ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම රූප සම්පත්තියෙන් අගතෙන්පත් පුද්ගලයෝ ඉන්නවා. මේ අය සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච අයත් නෙමෙයි. එහෙමනම් මේකේ අවසානය භව ගමන මොන වගේද? අපි විරාමෙන් අනතුරුව ස්වාමීන් වහන්සේගෙන් විමසමු. විරාමෙන් අනතුරුව නැවතත් අපි ඔබත් එක්ක කතා කරනවා. සිරස් FM පන්සිල් මළුවට ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112 84 88 88. කරු ස්වාමීන් වහන්ස, ලෝකයේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ අය විවිධ ආගම් වලට, විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේගේ භව ගමන කොහොමද ස්වාමීන් වහන්ස අප පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම
අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කතා කරනදි මේ වර්ණයේ කියන කාරණේ ලස්සන කියන කාරණේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. හොඳේ දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. බෝමණු දහස් ගාණක් එමදලා ඇති. මේවැයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන ස්වරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දෙක්තරා අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක් දිව්‍යතලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තින්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින්න යම්සේදී පොලිතින් නුරේ පෙනෙන්නේ ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. කොහොමද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. එන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණේ. ඒතකොට තවත් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවනේ. එයා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාව. ඒතර අපි දන්නේ එක්තරා සාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දිය සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවියන්ට පූජා කරනවා. දෙවියන්ට පූජා කරපු දවසේ ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳිනවා. කහදියරෙන් මේ දෙවල හොදනවා, මුරුතැන්පත්තු වෙනවා, දෙවල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා, බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි ඈ, දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මේම ජීවිතේ කැප කරලා එයා අවසානයේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක, බෞද්ධ පවුලක නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උපත්ති ලැබෙනවා. එතකොට මේ සුරූපී දැරිය මේ මොහොතේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාව බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට මේ සුරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් පුර දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න නැති, මල් මාලා දසදහස් ගාණක් වියන්න නැති, ඒ වගේ කහදියරෙන් මුළු තැන්බතින් මේ සියලු දේයන් දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට සුරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්ති ලැබුණා. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේනද? දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක්, ක්‍රිස්තියානි මහත්තයෙක්, හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවනේ. දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවනේ. ඉතින් මේ අය මැරිලා මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල සුරූපී අය වෙන උප්පත්තිය ලැබුණා. මරණ වෙලාවේ මේ පින් උපාදානය වුණා. එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙවියලා උප්පත්ති ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාර වලට අදාළයක් නැහැ. තේරුණා? බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියට පත් වෙලා උප්පත්ති ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරට පත් වෙලා උප්පත්ති ලැබෙනවා. ඉතින් වෙන දෙයක් උතර නැහැ නෝනා. ඉගෙන ස්වරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින් මාළෝකෙම්ම මෛත්‍රී චිත්තෙම කළා වූ පින්කම්. රාජකීරී අරිය ඥානගරු ස්වාමින් වහන්සේ අද පන්සල් මළුවේදී මේ දහම් කරුණ අපට පැහැදිලි කරන්නේ ජීවිතයේ සැනසීම සොයා යන ගමනේදී උන්වහන්සේ අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ අපි තාමත් සිහිබුද්ධියෙන් මේ භව ගමන යා යුතු බවයි. ගරු ස්වාමින් වහන්සේගෙන් මේ විරාමෙන් අනතුරු අපි විමසමු. අපිට ලැබිච්ච මේ ශරීරය අපි තවත් කෙනෙකුගේ සිතෙහි කාමක සිතුවිලි, රාගික සිතුවිලි ඇතිවන ආකාරයට හසුරවනවා නම් අපට අත්වන ඉරණම කුමක්ද? මේ විරාමෙන් අනතුරු අපි උන්වහන්සේගෙන් විමසමු. රාජකීරී අරිය ඥානගරු ස්වාමින් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවේදී මේ වටිනා දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ. ගරු ස්වාමින් වහන්ස, යම් පුද්ගලෙක් තමන්ට උත්පත්තියෙන් උරුම වෙච්ච අංගපසඟ සෝභාමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ බොහෝ
බොහොම පැහැදිලිව දේශනා කරනවා නෝනා මේ තමන්ට ලැබුණා වූ රූපය. මම දැන් කියව මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා බොමලු ඇමදලා මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාන් වහන්සේ කියනවා නිර්යගාමි බවට පත් කරගන්න එපා කියලා. යමෙක් තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමින් පැළඳුනමින් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා නම් නෝනා එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා. අපායගාමී අකුසලයක්. කරු ස්වාමීන් වහන්ස නාට්‍යංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ තත්ත්වය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? ඒක නෝනා බරපතල තැනක් ඒක. ඒක අපිට සමාජෙ කියන්නත් බෑ සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි ඉතින් දඹදිවෙ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා තියෙන මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී ඔය ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා නෑ ගාමිණී දෙවෙනි වතාවෙත් අහනවා දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී අපි ඔය ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා තුන්වෙනි වතාවෙත් අහනවා ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ නවත්තමු අපි මෙතන හතරවෙනි වතාවේ හදි බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ පායාසය කියන්නේ නිරයක් කියලා. ඒතර පායාසය කියන නිරය කියන්නේ කවුරු යන තැනක්ද මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමස්වන්දයන් සකස් කරනවා නම් ලෝකයා තුල විනෝදය හාස්‍ය සකස් කරනවා නම් ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම නෙමෙයි කියන්නේ. තේරුණාද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අපි දේශනා කළ යුතුයි. මොකද මේක සමාජයේ මේ මොහොතේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක්. තේරුණාද? ඒගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා පෙර පින නිසා ලැබුවා වූ මේ ස්වરૂපී ජීවිතය ඇඳුමින් පැළඳුමින් හෝ අපි ලෝකයට නිරාවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝනා. ඒතර අපි දන්නා වූ එක්තරා සාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ පායාස නිරේ කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ දකින්නවලු සමාධියෙන් මේ පායාස නිරේ ඉන්නේ නිවිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්ති ලැබලා තියෙන්නේ. එයාට මස් මූණක් තියෙනවා. නමුත් ඇටසැකිල්ලක් හැටියට. මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. තේරුණාද? අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා ඒ පායාස නිරේ එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සේ කරගෙන ඒ ශක්තිමත් මිනිස්යාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා ගන්න. උඩුහම සම්පූර්ණයෙන්ම මූණේ ඉඳන් උඩුහම ගලවුවට පස්සේ දැන් ඔබට පේනවා රතු පාට ලේ තැවරුණු මස් තැවරුණු නහර තැවරුණු ඔය මේ මස් බොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතෙක්. මසම පිච්චෙනවා. මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවටපත් කරනවා. ඇයි ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. තේරුණා? එහෙනම් අපි දක්ෂණං බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපි පායාස නිරය කියන පැත්තට යෑමෙන් අපි වළකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණය. තේරුණාද? ඒ නිසා ලෝකය මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රයා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකේ වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10 කියන තැනට එනවා කියලා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට ඒක 70ට වගේ බහලා තියෙනවා. එතකොට 120 ඉඳන් 70 කියන්නේ අවුරුදු 50ක් අවුරුදු 2600ට ආයුෂ අඩු වෙලා තියෙනවා. එතකොට මේ ගෙවුනා වූ අවුරුදු 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන ආපු අවුරුදු 2600. මේ වසවිස කුමිනාසක රසකාරක මේවා තිබ්බේ. නමුත් අදින් පස්සේ බිහි වෙන්නා වූ ලෝකය කියන්නේ මේ සියල්ලෙන් විකෘති වූ ලෝකයක්. එහෙනම් ඉතුරු ආයුෂ 50-60 ගෙවෙන්න තව අවුරුදු 1500ක් යන්න අවශ්‍ය. එහෙනම් පරමායුෂ අවුරුදු 10 කියන තැනට ලෝකය තව අවුරුදු 1500ක් යනකොට පත් වෙනවා නෝන. ඒ පරමායුෂ අවුරුදු 10 කියන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මුර්ග සංඥා මිනිස්ය
මිනිසයා තව මිනිසෙක් දකින මුර්ගයෙක් හැටියට නෝන මරා ගන්නවා කියනවා කොටා ගන්නවා කියනවා ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා තේන්න දැන් බුදුරජාණන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකය යන්නේ එහි බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්න ඕන. ඒ නිසා මේ ලෝකයේ සක්‍රයා ඇවිල්ලා පාලකයා වුණත් මේ ලෝකේ නැවත නිවැරදි කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපිට කියනවා. ඒ නිසා ලෝකේ අපිට නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕන. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකේ අන දිශාවකට ගියේ දැන් මොකද ලෝකේ යන්නේ දුක දිශාවටයි. තේන්න. ඒ නිසා ලෝකේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකෝර අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ හුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතකොට මොකද ධර්ම මාර්ගයේ යන කෙනා හැම වෙලාවම නෝන උඩුගම් බලාගෙන කෙනෙක්. එයා මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමෙයි. එයා උඩුගම් බලාගෙන යන්නේ. උඩුගම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්තෙක් වෙන්න පුළුවන්. තේන්න. එයා මේ සමාජය තුල මුදකලා වෙන්න පුළුවන්. එයා මේ සමාජය තුල පිස්සෙක් කියලා යාම හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් සමාජය ඔබව හැඳින්නුවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ තමා ළඟ මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා මේ විශ්වාසය තුල අපි මේ සංසාර බය දකිමින් තේරුණාද? මේසා බරපතල අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා. මේ රූපයේ වැරදි ආකාරයට පරිහරණය කළත් ඒසා බරපතල වැරදි අනතුරක් තියෙනවා. ඉතින් මේ වැරදි අනතුර දකිමින් අනතුරෙන් මිදෙන දිශාවට යන එක තමයි අපිට කරගන්න තියෙන්නේ. රාජකිරියේ අරිය ඥානකර ස්වාමින් වහන්සේ සිරස FM 500 මළුවේදී මේ දහම් කරුණ ඔබට පැහැදිලි කර දෙන්නේ ඔබට ධර්ම වුණත් පුළුවන් ධර්ම දානමය පින්කමට සහභාගී වන්න ඔබ දන්න කියන කෙනෙකුට මේ පණිවිඩය දෙන්න සිරස FM 500 මළුව අහන්නට කියලා කියන්න ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරන මෙම කරුණ ඔබට ඉතාමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අපායකාමී නොවන මාර්ගයක් ගැන. ඔබේ සිතේ පහළවන අකුසල් සිතුවිලි බොහෝ දුරට ඔබව ඇදගෙන යන්නේ අපායට. හැබැයි ඉන් මිදෙන ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ විරාමෙන් අනතුරුව අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ ඒ පිළිබඳව. ගෞරවනීය ස්වාමින් වහන්ස, මානුෂ්‍ය ලෝකයේ දිනෙන් දින අනතුරු බවින් වැඩි ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකුසලයට බර වූ මිනිසුන් නිසා ඒ අය අපායගාමී වීමට තියනා වූ ඉඩකඩ වැඩි. ගරු ස්වාමින් වහන්ස, මානුෂ්‍ය ලෝකයේ පවතින මේ අනතුරු නිදිලා නිර්වාණය දකින්නට තියෙන හොඳම මඟ දේවතානුස්සතිය වඩමින් දිව්‍ය ලෝකයේ සශ්‍රීක දෙවියෙකු වීමට වීරිය කිරීමද? මෙහෙමයි බුදුරජාණන් වහන්සේ අතුරුවේ මහානාම ශාක්‍ය කියන ශාක්‍යයට ඔබ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ දේවතානුස්සතිය කියන එක තනිව කියන්නේ නෝන. පළවෙනිම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍යයට උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ. උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ කියන්නේ ආර බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. ඊට පස්සේ ත්‍යාගානුස්සතිය හැකිතාක් දන් දෙන්න. හැකිතාක් සිල් රකින්න, සීලානුස්සතිය. රකිමින් දේවතානුස්සතිය වඩන්න කියනවා. දේවතානුස්සතිය කියන්නේ මේ සස්ත්‍රීක දිව්‍යතලයේ કોઈ දුසිතේ ආමේ නිම්මාර්ගතිය පරිනිම්මිත වසවත්තිය මේ වගේ දිව්‍යතලයක සස්ත්‍රීක දෙවි දිව්‍යාංගනාවක් වෙනවා කියලා හිතන්නේ කියනවා. හැම රාත්‍රියකටම නිින්දට යනකොට මේ සස්ත්‍රීක දිව්‍යාංගනාවක් හිතෙන් මවාගෙන නිදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ සස්ත්‍රීක දෙවියේ දිව්‍යාංගනාවක් දිව්‍ය ඕජාවෙන් නිදින්නා වූ සැපයන් මොනින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එවැනි දෙවියේ දිව්‍යාංගනාවකගේ ආලෝකමත් භාවයේ ප්‍රභාෂර භාවයේ නොනින් දකිමින් ඒ දෙවියන් විදින්නා වූ මහේශාන්ත සස්ත්‍රීක බව මොනින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේකෙන් බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ දෙවියා කියන තැන සැප දිනවා කියලා කාරණේ අපිරිත පිටන්න නෙමෙයි. එහෙනම් එවනතන් දිව්‍යතලයක ගිහිල්ලා උපදින්න කියන කාරණය ගැන හිත පිළිඳන්නේ නෙමෙයි බුදුරයන් වහන්සේ මේක කරන්නේ. මෙතෙන්දී බුදුරයන් වහන්සේ මේ දෙවියන් කෙරෙහි අපිටුන දුෂ්ණාව සකස් කරනවා. එහෙනම් දෙවියන් කෙරෙහි දිව්‍යතල කෙරෙහි බුදුරයන් වහන්සේ අප කෙරෙහි දුෂ්ණාව සකස් වෙනවා. දැන් ඔබතුමිය මේක අහලා නෑ මම දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. එහෙනම් දෙවියෙක් වෙන උපාදානය ඇති කරගන්න. දුෂ්ණාවක් ඇති කරගන්න. එහෙම ඇති කරගත්තාට පස්සේ ඔබතුමිය මොකද කරන්නේ? වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ඉන්නවා. වැඩි වැඩියෙන් සිල් රකින්නවා. වැඩි වැඩියෙන් දන් දෙනවා. එයි මේව කරන්නේ. අනිවාර්යයෙන්ම දිව්‍යාංගනාවක් දෙවියෙක් වෙන්න.
එතකොට එතන තමයි උපාදානයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතන උපාදානයේ තියලා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ කාරණා තුන වැඩි වැඩි වඩනවා. මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩන්න වඩන්න ඔබ ඉබේම සෝවාන් ඵලය කියන තැනට පත් වෙනවා. ඒ අවසානයේ මොකද විවියා ඉලක්ක කරලා අපි සෝවාන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපතුලින් වැඩෙන්නේ. ඒ නිසා දේවදානුස්සතිය වඩනවා කියන්නේ සස්සීත දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවායි කියන තැන හිත පිටාන. එතන හිත පිටලා විතරක් වැඩක් නැහැ. එතන හිත පිටලා එතන සපුරා ගන්න නම් මෙතනින් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවත් සීලානුස්සතියත් ත්‍යාගානුස්සතියත් දක්ෂාකාරයෙන් වඩන්න ඕනේ. එහෙම. ඉතින් අපි දක්ෂ නම් මේ කාරණා තුන වඩමින් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙහෙ කරමින් ඉස්සරහට යන්න. එයා කවදා හරි තමන් උපාදානය කරගත්තා වූ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා සෝවාන් ඵලයට මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියලා දැන් දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතන දේවතානුස්සතිය කියන කාරණේ අපිට ඊළඟ කරන්නේ මේ කාරණා තුන වැඩි වැඩි වඩවන්න. මේව තුන වැඩි වැඩියෙන් වඩවන් තියා කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබමින් සද්ධර්ම ශ්‍රවණයත් කළොත් අනිවාර්යයෙන්ම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා එයා දේවතානුස්සතිය කියන අනිත්‍යභාවය දකින්නේ. දැකලා එයා මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් තමයි වෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රීය දෙදතලවල ඉන්නා වූ දෙවියන් හා මිනිස්සු අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි බුදුරජාණන් වහන්සේගේ මේ ශාමණේර කියනවා මේ කුමාරකාශ්‍යප මහ රහතන් වහන්සේ කියන අසුමා ශාමණේර වහන්සේනවා උන්වහන්සේ කියනවා ශාස්ත්‍රීය දෙවිතලවල ඉන්න දෙවියන්. ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාණ්ඩගේ පරිණිමිත වසවත්තේ තාවිදින්සේ වගේ මේ ශාස්ත්‍රීය දෙවිතලවල ඉන්න දෙවියන් නිරතුරුවම මනුෂ්‍යයන් යොදුන් 100ක් ඈතින් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මනුෂ්‍යයන්ගේ ගඳේ හොලන්න දුහුලන්න බැහැ කියනවා නෝන. මේ මනුෂ්‍යයන්ගේ ගඳ කියන්නේ ගහනිය ගඳ නෙමෙයි. දුස්සීලභාවයේ ගඳ. තේරුණා? දැන් දෙවියන්ට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියනා වූ ධර්මය දිව්‍ය සෝත වලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්ක වලින් අපි මේ කියන දේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. තේරුණා? ඉතින් එහෙම දකින්න මේ පින දැකලා ඒගොල්ලෝ සතුට වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මේ ශාස්ත්‍රීය දිව්‍ය තල වල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නැහැ නෝන. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍ය. තේරුණාද? ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍ය. නමුත් ඒගොල්ලෝ පිනට කැමති. ඒක සරල ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනා පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසා ඒ ධර්මදේශනාව පැවැත්වෙන ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයේ ගෙදලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශය. වලාකුණක් මත වාගේ එරමිනිය කොටාගත්ත. එක කකුලකින් එරමිනිය ගෙදලා තිනවා අනිත් කකුල පල්ලෙහාට වැදලා තිනවා. ඒ ස්වභාවයෙන් ලස්සන සුරූපී දෙවි කෙනෙක් ඉන්නවා. එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන උඩුන්නක් පැලඳගෙන එයා මේව සාදුපාර දීගෙන බලන් ඉන්නවා ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. ඒ කියන්නේ මේ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. තේරුණා? ඉතින් ඒ වගේ දෙවිවරු මේ පල්ලෙහා අපි කියනවා මම කියන බණ නෙමෙයි ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා සීලෙන් පරිපූර්ණ නම් ඒ කියනවා බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා. දෙවියන් විතරක් නෙමෙයි සමහර පරදත්ත රූප ජීවි പ്രേත පිටට පැමිණි പ്രേත කොටසුන් ධර්මය දේශනා කරනවා. උග ස්වාමීන් වහන්සේ කෙනෙක් දවසක් ඈත ගමක එලිමහන් මේ තන පිටියක වගේ දැනද ධර්මයක් දේශනා කළ රාත්‍රියේ උන්වහන්සේ රාත්‍රියේ කියලා සැතපුණාට පස්සේ උන්වහන්සේට සමාධියෙන් පෙළලා තිනවා. ඒ ධර්මයේ දේශනා කරපු දැන තේරුණා? මේ പ്രേත පෞල් දෙකක් වාඩි වෙලා ඉන්නවා. പ്രേත පෞල් දෙක. ඒ പ്രേත පෞල් දෙක පරදත්ත රූප ජීවි പ്രേත පෞල්. ඒ කියන්නේ ඒගොල්ලෝ විකෘතියක් නැහැ හොඳට ඇඳුම් පැළඳුම් තියෙන പ്രേත පෞල්. ඒතර මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන්ම අහලා තියෙනවා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියලා. ඒතකොට ඒගොල්ලෝ මොකක්ද භාෂාවකින් යමක් කියලා තියෙනවා. ඒතකොට දැන් මේ මේගොල්ලෝ මෙතන ඉන්නේ මොකද? නැවත බණ කියාවි කියලා තමයි මේගොල්ලෝ මෙතෙන් වෙලා වාඩි වෙලා. ඒතකොට දෙවියන් විතරක් නෙමෙයි. පරදත්ත රූප ජීවි പ്രേත කොටස වනහන්න කැමති പ്രേත කොටස් ඉදින්නවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරු නම් මිනිස්සුන්ට කෙසේ ඇසුරට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කාමයන් තුල මහා සැපයන් තුල ජීවත් වෙන්නේ. සැපයන් තුලට මේගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා මිස මනුෂ්‍ය ලෝකයේ ආන්තික කටවලට ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරු ඉන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයේ ආන්තික දෙවියන් ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. ඔය අපි කියන කතරගම දෙවියෝ මහා සෙන් දෙවියෝ සමන් දෙවියෝ වගේ දෙවිවරු ඉන්නේ. ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත මේ මනුෂ්‍ය ලෝකේ උපාදානය කරගෙන මනුෂ්‍ය ජීවිත ගත කරන දේවත් වෙන පරිවෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිත ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. මේ කරලා මේ පන්සල උපාදානය කරලා මැරිලා ගම උපාදානය කරගෙන මැරිලා ගමේම දෙවියන් වූ සාමාන්‍ය මනුෂ්‍යයෙක් ආකාරයට දෙවිවරු ඉන්නවා.
තියෙනවා. නමුත් ශාස්ත්‍රීය දෙවිවරුන්න්ට ඕන කවදාකවත් පල්ලෙහාට මනුස්ස ආශ්‍රයයට එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා කාලි රහතන් වහන්සේලා කාලි දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා රහතන් වහන්සේලාගෙන් යම් යම් ප්‍රශ්න අහලා ඒකට විසඳගත් අවස්ථා වුණ තරම් තියෙනවා. සමිනහන්ස මනුෂ්‍යයන් සිල්වත් බවින් නැත් වෙනකොට දෙවියනුත් තමිනිසුන් කෙරෙන්නේ නැත් වෙනවද? නෑ එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා නෝන මනුෂ්‍යයා දුස්සීල වෙන්න දුස්සීල වෙන දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙනවා දෙවියන් වැරදි වැඩ කරන්නට උපකාර කරනවා කියලා. මොකද ඒගොල්ලෝ තුනක් කාමයන් සකස් වෙනවා. කාමරාග පිටියෙන් තුන දෙවියෝ ඉන්නේ. එන්න මාර්ගඵලලාභී දෙවියෝ තමයි මේ තත්ත්වෙට වැටෙන්නේ නැත්තේ. මාර්ගඵලලාභී නොවන සෑම දෙවියෙක්ම කාමරාග පිටියෙන් තුන ජීවත් වෙන්නේ. එන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුල ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උදේ ඉඳන් මේ මනුස්ස ලෝකයේ වෙන දේවල් දකින්නකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියලා. දුස්සීල වෙලා දුස්සීල වෙද්දී ඒගොල්ලෝ තුන කාමරාග පිටියෙන් ඇති වෙලා අකුසල් සිද්ධ වෙනකොට ඒගොල්ලෝ දිව්‍ය තලවලින් චුත වෙන පල්හට වෙනවා. ඒ නිසා මාර්ගඵලලාභී දෙවියන් මේ අතුරුලක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලා සීලෙන් ඒගොල්ලෝ පරිපූර්ණ. නමුත් මෙහා ඉන්න සෑම දෙවියෙකු බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්ස ලෝකයේ පිරිහෙන්න පිරිහෙන්න ඊට සාපේක්ෂව ඒගොල්ලෝ සීලෙන් පිරිහෙනවා කියනවා. පිරිහුණාට පස්සේ ඒගොල්ලෝ පල්හට වැටෙනවා. සමිනහස දෙවියන් ස්වභාව ධර්මයේ පාලනය කරනවත් දෙවිය ස්වභාව සබහාගාම කියන්නේ මොනවද? මේ සබහාගාම මේ සතර මහා ධාතුවේ පාලනය වෙන දෙයක්. තේරෙනවා. දෙවියන්ට ලෝකයක් පාලනය කරන්න බෑ. ලෝකේ පාලනය කරන දෙයක් නෑ. ලෝකේ පාලනය කරන්නේ මේ සතර මහා ධාතුවමයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් සතර මහා ධාතුවට ලෝකේ පාලනය කරන්න බෑ. සතර මහා ධාතුවේ ස්වභාවය තමයි නිරේතුරුම වෙනස් වීමට ලක් වෙනවා. සතර මහා ධාතුවේ වෙනස් වීම තමයි මේ පාලනය පාලකෙක් කියලා අපි දකින්නේ. ලෝකේ පාලනය කරන්නේ දෙවියෙක් ගම්මේ කවුවත් නෙමෙයි. තේරෙනවා. ඒගොල්ලෝ සතර මහා ධාතුවේ හඳුනා වූයමයි. පඨවි ආපෝ තේජෝ වායු. මොකද දෙවියන්ටත් මිනිස්යාට වගේ කය තියෙනවා. බ්‍රහ්මයාටත් මිනිස්යාට වගේ කය තියෙනවා. නමුත් ඒක සියුම් කයක්. අපේ මිනිස්යාට පේන කයක් නෙමෙයි. ඒක කවදාහරි සමාධියෙන් අපි දෙවියා දකිද්දී මේ මිනිස්සේ කර රජ කෙනෙක් වගේ තමයි දෙවියාගේ ස්වභාවය දකින්නේ. ඒ නිසා යාටත් කයක් තියෙනවා. ඒ කය ඇවිල්ල සතර මහා ධාතුවමයි. ඉතින් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යයි කියන ධර්මතාවය තමයි මේ ලෝකේ පාලක වෙන කවුරුත් නැහැ. ගන්න ඉන්න මහා සමග මේ අරණට දුරුපත් සෙලවෙන හඬ පවා සෙන දහම් අරගෙන නැගෙන දහම් කද විවිධ ප්‍රධාන වෘත්ත ප්‍රකාශයෙන් පස්සේ අපි පිවිසෙන අලුත් පැයකට ඒ වගේම ඔබ නොසිතූ තවත් පැත්තක් පිළිබඳව සිරස FM පන්සල් මළුවේදී රාජගිරි අරියඥානකරු ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කරනවා. කර ස්වාමීන් වහන්සේ උත්සව අවස්ථාවලදී ප්‍රතිඥා මල්ගෙඩි පත්තු කිරීම සිද්ධ වෙනවා. මේ නිසා අපට නොපෙනෙන ලෝකයේ ජීවත් වන අමනුෂ්‍යයන් දුකට පත් වෙනවද ස්වාමීන් වහන්සේ? ඒක මිනිස්යාගේ සතුට. ඒක බලාපොරොත්තු සතුට එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒ සතුට ප්‍රකාශයට පත් කරන. එතකොට අපි මේකට කාටවත් දොස් කියන්න නම් බෑ. මම කාටවත් ඒක වැරදි කියලා කියන්නේ නැහැ, එපා කියලා කියන්නේ නැහැ. මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන. මම කිව්වා ලෝකේ යන්නේ දුක දෙසටයි, ලෝකේ යන්නේ අකුසලයේ දෙසටයි, ලෝකේ යන්නේ අර පරමාශ අවුරුදු 10යි කියන මූර්ත සංඥාව දැනටයි. එහෙනම් ලෝකේ අනගමන අපිට වෙනස් කරන්න බෑ. නමුත් ලෝකේ අනගමන වෙනස් කරන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරජාණන් වහන්සේ අර්ථ ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා නම් අපි අන්නේකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියේට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචින්නාපත්ති කිරීම නිසා එක පැත්තකින් තිරිසන් ලෝකයේ ඉන්න සත්තු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා. සේන බල්ලේ කූසේ කරකෙන් ගත්තන් මහ පාරවල් වල දුවමින් තැන් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාමට පුදුමාකාර ද්වේෂයක් බයක් ඒ සත්තුන් තුල සකස් වෙනවා. ඉඳලා ගහකොළ වල ඉන්න සිව්මාවු මෙතනින් ගියාම කුරුල්ල බලන්න විතර දාලා ඉන්න කුරුල්ල පැටව දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවලේ විතර විනාශ වෙලා ඒ සත්තු රැ බයට ඉගිල්ලලා වෙන සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙලා ඉතින් විනාශ භාවයට පත් වෙනවා. ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත වන අප්‍රමාණ ප්‍රේතය ජීවත් වෙනවා. සමහරට මිනිස්සු 10 දෙනෙක් ඉන්න තැන ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රේත ජනගහනේ ලෝකේ වැඩි නෝන. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ල හැමෝමේ විනාශයට පත් වෙන්න පුළුවන්. තේරෙනවා. ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලොත් මේ රචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලෝ විනාශයට පත් වෙන්න පුළුවන්. එතන ගියා මේ මිනිස්සු ලෝකයේ ආශ්‍රිත රුක් දේවරු මුම්මාට
කාට දෙවිවරු වගේ මෙවැනි දෙවිවරු අප්‍රමාණ ජීවත් වෙනවා. ඒතර මේ දෙවිවරු විනාශයට ලං වෙන්න පුළුවන්. විනාශ නොවුණා මේගොල්ලෝ තුල ද්වේෂ සිත් ඇති වෙන්න පුළුවන්. ඒතර බලන්න කිරිදම්මෙක් ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස 6ක් වයසක කිරිදරුවා. මේ කිරිදරුවා වුණත් එදා රෑ 10 ඉඳන් පහුවදා උදේ 1 වෙනකන් අඬමින් කෑ ගහමින් දෙරි හැදෙමින් තමයි ඉන්නේ. මොකද එනම මේ නිසාම කෑ ගහන්නේ මේ සද්දෙට. තේරෙන්න. ඒ වගේම රචින් එකක් පත්තු කරන කෙනා බලන්න. එයා රචින් එකක් පත්තු කරලා එයා ඉතන ඉන්නවද? එයාත් පැනලා දුවනවා. ඒ කියන්නේ එයාත් මර බයෙන් තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ. ඒ කියන්නේ එයාත් බියට පත් වෙලා ඉතරයි ඉන්නේ. එතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනි රාත්‍රිය කියන්නේ මුළු ලෝකයාම බියට පත් කරන්නා වූ රාත්‍රියක්. තේරෙන්න. අසහනයට වේදනාවට පත් කරන්නා වූ මරණයට බයට පත් කරන්නා වූ රාත්‍රියක්. ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක්. එදා පත් වෙන රචින්න ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොව ආසෙද ජීවත් වෙන කුමේ සතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකො. ඒ නිසා 31 රාත්‍රිය ඉවර වෙලා පළවෙනි රාත්‍රිය ලබන්නේ නෝන අප්‍රමාණ අකුසල කන්දරාවක් මිනිසයා සිද්ධ කරගන්න. එක පැත්තකින් තිරිසන් සද්දු බියට පත් වෙනවා, එක පැත්තකින් ළමා ලපටි බියට පත් වෙනවා, එක පැත්තකින් මේ කුමී සතුන් බියට පත් වෙනවා, එක පැත්තකින් ප්‍රේත කොටස් දිව්‍ය කොටස් බියට පත් වෙනවා, විනාශ භාවයට පත් වෙනවා. ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනි දෝෂයන් ලබන්නේ. ඒ නිසායි මේ මම කියන්නේ 31 වෙනි රාත්‍රිය මේ වගේ මේ කටුක බය උපදවන රාත්‍රියක් ලෝකයක් තුල. ඒ නිසා අපි පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්ද පළවෙනි දවසේ මේසා මිනිසයා බියට පත් කරගෙන නම් සකස් කරන්නේ නෝන ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ. මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකේ දකින්නේ. විනාශයන් වැඩි, අනතුරු වැඩි, ගොඩාක් තියෙන අපරාධයන් වැඩි, ලබන ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවට පත් වෙන්නේ. තේරෙනවා. ඒ නිසා අපි අම්මේකින් පිරිතක් සත්‍යායනය කරනකොට, පිරිත් දේශනාවක් සත්‍යායනය කරනකොට ඒ පිරිත් සත්‍යායනය තුළින් හැම සත්වෙක්ම සතුටු වෙනවා වගේ. ඒ කියන්නේ අහන කෙනා සතුටු වෙනවා, දෙවියනුත් සතුටු වෙනවා, අමනුෂ්‍යයනුත් සතුටු වෙනවා, තිරිසන් සතාත් සතුටු වෙනවා. අර වගේ කටුක රචින්නා ශබ්දකින් ඕන මේ අහන දකින හැම කෙනාම බියටයි පත් වෙන්නේ. තේරෙනවා. ඒ බිය කියන්නේ තමනුත් අකුසලයේ තුල ජීවත් වෙලා ලෝකයාත් අකුසලයේ තුලට යන. ඒ නිසා අපි දක්ෂණම් 31 වෙනි රාත්‍රියේ ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක්, මඟුල් පෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ධාර හැඳවන්න අපිට පුළුවන්. මෙවැනි තැනකින් කවදාකවත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ. මුළු ලංකාවේම මුළු පල්ලිවලම මුළු කෝවිල්වලම තියෙන සීන් එකේ ගානාදීයේ 12ට නාද කළොත් කොතනකවත් මිනිස්සේ බියට පත් වෙන්නේ නැහැ. ඒ හඳහල දෙවියන් සාදුකාර දෙයි, මිනිස්සුන් සාදුකාර දෙයි, අමනුෂ්‍යෝ ප්‍රිය වේ තිරිසන් සතු ප්‍රිය වෙන තැනට. නමුත් මේ තැනට ලෝකේ කවදාකවත් දෙන්නේ නැහැ නෝන. මේ කියපු දේවල් වලින් එක දශමයක්වත් මම ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි ලෝකේ කියන්නේ. නමුත් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු කියන දෙයක් නෙමෙයි මේක. ඇත්ත මේකයි කියලා කියන දෙයක් පමණයි. ඉතින් මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ දේ 10 දෙනාට හතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නොකලයක කර්මාන්ත පිළිපදව. ගරු ස්වාමීන් වහන්ස, මෙම නොකලයක කර්මාන්ත වලට සම්බන්ධ වන්නාන්ට විඳින්නට වෙන විපාක මොනවද? ඒ නොනයි අපි මේ සමාජ දකින්නා වූ මේ සංකීර්ණභාවය, මේ සමාජයේ තියෙනා වූ මේ ප්‍රශ්න, කාමකඩුළු, පීඩන, ඔය ඔක්කොම ඔය ඵලයන් තමයි. බුදුරජාණන්සේ මිච්ඡා ජීවිතය කියලා සිල්පදයක් දේශනා කරන මිච්ඡා ජීවිතය කියන්නේ ඔය මස් මාංශ වෙලඳන් බෑ, මත් පැන් වෙලඳන් කරන්න බෑ, වහල් වෙලඳාම සතුන් වෙලඳාම කරන්න බෑ, වස විස වෙලඳාම කරන්න බෑ, වෙඩි බෙහෙත්තුවක් වාවියාව වෙනදා කරන්න බෑ. තේරෙනවා. ඉතින් ඕවා සමාජය තුල වැඩි වෙන්න නෝන අනිවාර්යෙන් සමාජය තුල ප්‍රචණ්ඩත්වයේ එහෙම නැත්නම් දුස්සීලභාවයම වැඩි වෙලා යනවා. තේරෙනවා. ඉතින් ඕවා නිසා ගන්නා වූ ආදායම් තුලින් ලැබෙනා වූ යම් යම් පිළිස ආදායම් බදු තුලින් යම් වියල් ලැබෙනා වූ පිළිස අනිවාර්යෙන්ම විකෘති මානසිකත්වයන් තමයි යන්නේ. තේරෙනවා. ඒගොල්ලෝ සීලෙන් දුර්වලභාවයටයි පරිදෙන්නේ. ශ්‍රද්ධාවෙන් දුර්වලභාවයටයි පරිදෙන්නේ. ඒ නිසා කොතනකාරී අපි මිච්ඡා ආජීවයන් සිද්ධ කරනවා නම් මේ මිච්ඡා ආජීවයේ තුලින් ලැබෙනා වූ ආනිසංසෙනෝන අපි අන්ත අකුසලේ කරාමයි අරන් යන්නේ. මේ ඵලයක් තමයි අපි මේ සමාජය තුලින් දකින්නේ. ඉතින් එහෙමයින් හොඳ ආදායම් මාර්ග සකස් වෙන්න පුළුවන්. නමුත් ආදායම් මාර්ග සකස් වෙන ප්‍රමාණයට නෝන විනාශය කරයි සමාජය ගමන් කරන්නේ. මානසික විකෘතියක් බවට පත් වෙන මොකද මේ සීලෙන් දුර්වල වෙනවා. මේ සීලෙන් දුර්වල වෙනකොට එක පැත්තකින් සීමාවකට පත් වෙච්ච මිනිස්සු තමයි බිහි වෙන්නේ. අපි කියමු දැන් මේ ජීවිතේ කවුරුහරි මත්පැන් විකුණනවා කියලා. ඉතින් මත්පැන් විකුණුවාට පස්සේ නෝන ඒ
මහත්මයන් විකුණන කෙනා පින්කමක් කරනවා. දාන දෙනවා. පන්සලට දාන දෙනවා. වෙසක් පොසොන් කාලේට විශාල දහස් ගානකට දාන දෙනවා. ඉතින් මෙයා මුළු ජීවිතේම කරන්නේ අරක්කු විකුණන එක. නමුත් අරක්කු විකුණලා මෙයා මැරෙන වෙලාවේ මෙයාට කළා වූ පින්කම මතක් කරන දුන්නා වූ දානය සිහිපත් වෙනවා. දුන්නා වූ දානය සිහිපත් වෙලා ඔන්න මනුස්සයෙක් බවට පත් වෙනවා. තේරුණා මොකක් හෝ පින්කමක් උපාදාන වෙලා මනුස්සයෙක් බවට පත් වෙනවා. නමුත් මේ ජීවිතේ මොකද්ද කළේ? අරක්කු විකුණන. මුළු ජීවිතේම වයිස් ස්ටෝර් තමයි කළේ. නමුත් මේ දරුවා දැන් මනුස්ස ජීවිතයක් ලැබුවා ඉපදිලා. නමුත් මේ දරුවා මනුස්ස ජීවිතයක් ලැබුවාම ඉස්කෝලේ යන කාලේ පටන් බොරු පුරුදු වෙනවා. දැන් සමහර දරුවෝ අම්මලාගෙන් අපිටගෙන අනේ හාමුදුරනේ අපේ දරුවට වයස 16යි ඉස්කෝලේ යනවා අනේ මේ ළමයා මත්පැන් බොනවා මේම කරනවා කියන ඒ මොකක්ද? පෙර ජීවිතේ වයින් ස්ටෝර් කරලා අල්ලව. ඒකට එහෙම විපාක හැටියට මේ ජීවිතේ ළමා කාලේදීම එයා බොන්න පුරුදු වෙනවා. මේ බද්දෙක් වෙනවා. දැන් මේ බද්දෙක් වෙනවා දැන් ඔන්න බීලා විනාශලා අවුරුදු 25 ඉදිරියට ඔන්න කසාදයක් බඳිනවා යා. තේරුණාද? දැන් කසාදයක් බඳිනකොට එයාට නෝන කෙනෙක් ලැබෙනවා. ඒ නෝනා හැමදාම අර මහත්තයා බීකනා කොහොම කුටි කරනවා. තේරුණාද? සල්ලිනේ එක්ක ඇඳ යට රින්ගනවා එනකොට ඔක්කොම කුටි කරනවා. ඒ පුදුමාකාර මානසික පීඩනයක් ඒ කාලදා. දැන් අපි බලන්න දැන් සමහර අපේ රටේ පවුල් ඉන්නවා මහත්තයාගේ බීමත්භාවය නිසා අප්‍රමාණ නිරාදුකින කාන්තාව මේ රටේ ඉන්නේ. ඒ කර්මඵලය. ඒ කර්මඵලය මොකද්ද? ඒ නෝනා තමයි ගිය ජීවිතේ වයින් ස්ටෝ සුදලාල කෙනෙක්ගේ නෝනා කෙනෙක්. දැන් අතකො මේ ජීවිතේ මිච්ඡා ජීවිතේ වයින් ස්ටෝ සේක මුදලාල කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඉන්නවා කියනකො ඒ නෝනා මහා සැපයක් විඳින්නේ. එයා ඒ සැපේ විඳින්නේ කුමක් නිසාද? දාස් ගානක මේ පැත්තෙන් අරක්කු දීනලාම්බේ. එතකොට මේ දාස් ගාන තරක්කු බොන මිනිස්සු ගෙදර ගිහිල්ලා කොච්චර ගිරින් දෑවුරුන්ට ගහනවද, කොච්චර දරුවන්ට බය කරනවද, කොච්චර සමාජ අනතුරු වලට ලක් වෙනවද කියලා බලන්න. එවැනි නෝන කෙනෙක් තමයි මේ ජීවිතය අර බේබදු මහත්තයාට ලැබෙන්නේ. ඒයාගේ අසුසන් පාපයක්. තේරෙනවද? එතන මේ හේතුඵල ධර්මය සමාජය එකයි කියන්නේ මේ දෙන්නට ඕන ළමෙකුත් ඉපදෙනවා. දැන් ළමයා ඉපදුන දාම පටන්ම පීඩාවට පත් වෙනවා. මොකද තාත්තා බොනවා, අම්මා ගිටි කනවා, ළමයාටත් ඔක්කොම දුකුත් නැහැ. එතකොට මේ ළමයා කවුද? මේ ළමයා ගිය ජීවිතේ මිච්ඡා ජීවිත කරපු කෙනෙක්ගේ සැපවින්ද දරුවේ. දැන් මේ ජීවිතේ මිච්ඡා ජීවිත කරන දරුවෝ සැපෙන්නේ ජීවත් වෙන්නේ. එවැනි දරුවෙක් තමයි අතෙන් තැත්තේ. ඒකයි බුදුරජාණන් කියන්නේ මේ ලෝකේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. පවුලක් ඉන්නවා, ඒ පවුලේ මහත්තයා බුදුමාහා දීම නිසා නෝනා හැමදාම ගුටි ගන්නවා. දරුවා හැමදාම තාත්තා එනකොට ඇඳයට තමයි ඉන්නේ. තේරෙනවා. නමුත් ඒ දෙන්නටවත් අසාධාරණයක් වෙලා නැහැ නෝනා. තේරෙනවා. මොකද ඒකත් සාධාරණයක් කියන දේ නෙවෙයි අසාධාරණයි. මොකද ඒගොල්ලෝ කළ දේ ඒගොල්ලෝ ලබන්නේ. තේරෙනවා. ඔබලා මෙතනින් එළියට බහිනකොට මෙතන පුංචි දරුවෙක් මරලා දාලා ඉන්න පුළුවන්. නමුත් ඒ පුංචි දරුවාට කවදාකවත් අසාධාරණයක් වෙලා නැහැ. එයා පෙර ජීවිතේ මේ විදිහම තවත් දරුවෙක් මරලා දාන්න ඇති. ඒ නිසා තමයි යා මේ ජීවිතේ ආකාරයෙන් මැරෙන්නේ. ඕකේ පුතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි කරපු දේ අපි ලැබලා තියෙනවා. ඔබතුමිය මේ මොහොතේ ඇහෙන් කඳුලක් හෙලනවා නම් ඒ කඳුලට හේතුවත් ඔබතුමියමයි. ඔබතුමිය මේ මොහොතේ හිනා වෙනවා නම් ඒ සිනාවට හේතුවත් ඔබතුමියමයි. මොකද කඳුලක් හිනාවක් කියන්නේ ඔබ සංසාරේ කරා වූ හේතුවක්මයි. ඔබ මේ මොහොතේ කඳුලක් හෙලනවා කියන්නේ ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා. ඔබ මේ මොහොතේ හිනා වෙනවා කියන්නේ ඔබ සංසාරේ කාමාරි හිනස්සලා තියෙනවා. එහෙනම් කඳුලයි සිනහවයි දෙකම ඔබ කරගත්තා වූ දෙයක්ම. එහෙනම් අපි ඇලිලාගෙන ඉන්න වැඩ. ඒ තමයි ධර්මයේ කෙරේ අතන සද්ධාම කියන්නේ. ඒ තැනට ආවට කෙනා තමයි ලෝකයක් එක ගැටෙන්නේ නැත්තේ. එයා ගැටෙන්නේ නැහැ පොතනකොට. කොයිසම් විනාශයන් සමාජය තුල සිද්ධ වුණත් එයා ගැටෙන්නේ නැහැ. එයා හේතුඵල ධර්මයන් අනුව දකිනවා. මොකද අපි කළාම දෙයිනෝන අපි මේ ලබලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මිච්ඡා ආජීවෙන් දුකයි සකස් වෙන්නේ කියලා. මිච්ඡා ආජීවයෙන් බැහැරවිලා ජීවත් වෙන්න. මොකද ඒ වතුර ජීවත් වෙන තාක්කල් අපිට සංසාරයේ අප්‍රමාණ දුකන්ට දුකවල පත් වෙන සිද්ධ වෙනවා. නමුත් මිච්ඡා ආජීවය කරන ඇයට අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටි දෙවරු උපකාර කරනවා. ඒ උපකාර කරන්නේ තව තව මිත්‍යා දෘෂ්ටිය තුළ ශක්තිමත් වෙලා සතර අපායට ඒගොල්ලන්ව ඇදලා ගන්න. ඒ නිසා මොකද සමහර මිනිස්සු කියනවා මේ බලන්නකෝ අපි මෙච්චර සිල් ආරක්ෂා කරන් ජීවත් වෙනවා අපිට කිසි දියුණුවක් නැහැ. අර මිනිස්සු වැරදිමයි කරන්නේ බලන්නකෝ අච්චර දියුණුව වෙනවා කියලා. එකක් ඒගොල්ලන්ගේ සංස්කාරයක. සංස්කාර නිසා ඒගොල්ලන්ට ලැබෙනවා. අනිත් එක මිත්‍යා දෘෂ්ටික දේවරු ඒගොල්ලන්ට අපමාන උපහාර කරනවා ශක්තිමත් මේ මාර්ගය තුල ඉස්සරහට යන්න. ඒ නිසා කොතනකවත් අපි ගැටෙන්න හොඳ නැහැ. වැරදි කරන අය හොඳින් ඉන්නවා. මේ අපි හොඳින් ඉන්නේ නැහැ දුකටපත් වෙනවා කියන කාරණේ ගැටෙන්න අවශ්‍ය නැහැ. මොකද වැරදි කරන අය හොඳින් ඉන්නවා නම් ඒකට ඒගොල්ලන්ගේ සංස්කාර කුසල් සංස්කාර ඒතන මෙතන ඉන්න කෙනා අපි දක්ෂ වෙන්න ඕනේ ඒවා දැකලා අපිත් වැඩි දැන්ට යොමු වෙන නෙමෙයි. තේරෙනවා මේ භයානක භාවයේ දැරද්දී භයානක භාවයේ දැකලා අපි නිවැරදි වෙලා අපි කුසල් වලින් ශක්තිමත් වෙලා අනාගතයේ ශක්තිමත් ජීවිතයක් ලබනවා.
අප දකිනවා අද දවසේදී සැනසීමෙන් යුග ජීවිත ගත කරන්නන් අඩුයි. මේ අනුව ස්වාමි භාර්යාවන් හැටියට සම්බන්ධ වෙන්නේ කර්මානුරූපීව එකිනෙකාට වෛර කරන උදවියද ස්වාමීන් වහන්ස? එහෙම වෙන්න පුළුවන්. දැන් සිද්ධාර්ථ කුමාරයාට යසෝදරාව හම්බ වෙන්නේ නෝන මේ සාරාසංග කල්පලක්ෂ කීයකට ඉස්සරහද? එයාන දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ නියත විවරණ ලබනකොටම යසෝදරාව එයාට එවලි මුණ ගැහිලා ඉවරයි. එනම් එදා ඉදන් දසපාරමීම පුරාගෙන ආවා වූ දීර්ඝ වූ කුසල් දහම් වඩමින් ආවා වූ ගමන. එනිසා ඒ පාරමී ශක්තිය නිසා ඒගොල්ලන්ට ඒව ලැබෙන්නේ. නමුත් වර්තමානයේ නෝන අපි නිරේතුරුවම අකුසල් තුලමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. ඉතින් අකුසල් ජීවිත තුල ශක්තිමත් වුණොත් නිරේතුරුවම ගැටුම්කාරී ජීවිත තමයි අපිට ලැබෙන්නේ සීලේ දුර ලබා වෙනවා. නමුත් එහෙම නැතුව හොඳ සමග සම්පන්න ජීවත් වෙන පෞල් ජීවිත අප්‍රමාණ තියෙනවා. ඒගොල්ලන් කුසලයේ තුල ශක්තිමත් භාවය නිසා. ඒතර යමෙක් මේ ජීවිතයේදී සීලෙන් පරිපූර්ණ වෙන්නේ කුසලයේ තුල ශක්තිමත් වෙන්නේ කොහොමද නිසාද? පෙර සංසාර පුරුදු නිසා. පෙර සංසාර පුරුදු ඒගොල්ලෝ සීලය හොඳින් වැඩුවා, හොඳින් ශ්‍රද්ධාව තුල හිටියා. ඒ සංසාර පුරුදු නිසා ඒගොල්ලෝ මේ ජීවිතයේ සීලය තුල ශක්තිමත් ජීවත් වෙනවා. ශ්‍රද්ධාව තුල ශක්තිමත් ජීවත් වෙනවා. පෞල් ජීවිතයේ ගොඩාක් ආදර්ශමත් ආකාරයෙන් සුන්දර ආකාරයෙන් ගත කරනවා. ඒතකොට ඒ හැකියාව ඒගොල්ලන්ට ලැබුණේ මොකද්ද? පෙර සංසාරික පුරුදු. ඒතකොට පෙර සංසාරයේ සීලෙන් දුස්සීලභාවයන්ට පත් වෙලා ශ්‍රද්ධාවෙන් බැහැරට පත් වෙලා නමුත් මනුෂ්‍ය ජීවිත ලබලා ඉනකොට මේ ජීවිතයේ සීලෙන් නෝනා යක්ෂණියක් වුණදෙන් ඔබ කවදාකවත් යක්ෂයෙක් වෙන්න යන්න එපා. තේරුණා? මොකද ඔබ කරාම දෙයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබට නෝනා පාරක් ගැහුවොත් ඔබ තව පාරක් ගහන්න කියලා කියන්නේ ආද? තේරුණා? දෙවෙනි පාරක් ගැහුවොත් තුන්වෙනි පාරක් ගහන්න ඉස්සනවන්නේ. නමුත් ඔබේ හිස නමන්නේ නෝනාට නෙමෙයි ධර්මයටයි. ඔබට අකීකරු නොවන කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංසාර අසසලයක් නිසාමයි. එහෙනම් මේ අකීකරු නොවනා තුලින් ඔබ ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අවංකව මේ මහත්යා මාස පහක් විතර ගියාට පස්සේ මම වුණා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ නොවනා මට ගහන්නේ නැහැ කියලා. තේරෙනවා. දැන් එයා ප්‍රශ්නේ අමතක කළා. තේරෙනවා. නමුත් කවදා හරි දවසක අපිව ප්‍රශ්නේ මිදෙන්න නම් නෝනා අපි එන්න ඕනේ දැන් උතන නෙමෙයි. තේරෙනවා. අපි එන්න ඕනේ දැන් මොකද්ද බුදුරජාණන් වහන්සේ කියනවා අක්‍රමැති දේවල් අපිට ලැබිලා. ඒ නිසා අපි හෙළුවා වූ කඳුළු මහ සාගරයේ ගලියට වැඩි කියලා. තේරෙනවා. අපි අකමැති බිරිඳයෝ ලැබලා, අප අකමැති සහෝදරයෝ ලැබලා, අප අකමැති ඥාතීන් ලැබලා අපි හෙළුවා වූ කඳුළු මහ සාගරයේ ගලියට වැඩි කියලා නෝන. එහෙනම් අවදානමත් අපිට මේ කඳුළු සාගරයේ නිවන් දිනන නම් අපිට කරන්න ඕනේ මොකද්ද? මේ ජීවිතයේ ලැබුවා වූ බිරිඳ මේ භවගමනේ ලැබෙන අවසාන බිරිඳයි කියලා දැන් දෙන්න වෙනවා නෝන. තේරෙනවා. මේ ජීවිතයේ ලැබුවා වූ ස්වාමි පුරුෂයා මම මේ ගමනේ ලැබෙන අවසාන සාංකෘෂයා කියලා දැන් දෙන්නේ වෙනවා. එහෙනම් අපිට නරක බිරිඳක් සැරපරු සාංකෘෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. අපි කාටවත් සාංකෘෂයාට බිරිඳට බයින්න බෑ. එහෙනම් මොකද පෙර ජීවිතේ මමත් මගේ සාංකෘෂයාට අකීකරු වෙලා ඇති. පෙර ජීවිතේ මමත් බිරිඳට අකීකරු වෙලා ඇති. ඒ වෙයි ඵලයන් තමයි මේ ජීවිතේ අපි ලබන්නේ. ඒ නිසා නෝන මේක කවදාකවත් අපිට හොඳින් ඔය වගේ පොළවනවල විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමන නෙමෙයි. තේරෙනවා. එහෙනම් අපි කරන්න තියෙන්නේ බිරිඳ කියන්නේ දුක, සාංකෘෂයා කියන්නේ දුක. ඒ නිසා මේ භවගමනේ මල් ලබන අවසාන සාංකෘෂයයි අවසාන බිරිඳයි ලබන්නේ කියන තැනකෙ ඉඳලා ඒ චිත්තය ඇති කරගෙන මුටි ගන්න තරමක් පොළව පහ කරගෙන මුටි කාමින්
අපි අතික ජීවත් වෙන්න ඉදින් මොකද මම කරපු දේ කිව්වා මම මේ අපි ඉස්සරහට යනවා නම් ඒ ඉස්සරහට යෑම තුළ තව තවත් විනාශයන් කරායි අපි යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන්නේ මේ බිරිඳ හොඳ නැහැ කියලා තව බිරිඳක් කෙරේ විශ්වාසය ඇති කරගන්න. මේ සාම්පුරුෂයා හොඳ නැහැ කියලා තව සාම්පුරුෂයෙක් කෙරේ විශ්වාසය ඇති කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ බිරිඳක් ලැබුවද සාම්පුරුෂයෙක් ලැබුවද ඔබ ලබලා තියෙන දුකක් කියන කාරණේ. එහෙනම් මේ ගැටලුවෙන් අපිට මිදෙන්න තියෙන එකම තැන තමයි මේ භවගමනේ මල් ලැබෙන අවසාන සාම්පුරුෂයායි බිරිඳට ලැබුවේ. මොකද ඔබ මේ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙ දිව්‍යාංගනාවක් වුණොත් ඔබට නැවත බිනදක් සම්පූර්ණයෙන් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ගැළවීම මඟ. එහෙම නැත්නම් ඉතින් ලෝකේ කොතනවත් ඔය රණ්ඩු වෙන අපිට අප්‍රමාණයි ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයා මෙහෙමයි බිනද මෙහෙමයි කියලා. නමුත් ඉතින් කරගත්තා වූ දේ අපි ලබන. මේ තව තව මේ ජීවිතේ අපි දුස්සීල නම් ඒ කරගත්තා වූ දේ තව තව බලවත් ප්‍රශ්න බවට අපි පත් කරගන්න. එනිසා එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපි වහාම ඉස්සෙල්ලාම අපි සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. අපි සීලෙන් පරිපූර්ණ වෙලා මම ඒකයි කිව්වේ පාරක් ගහන්නේ දෙවෙනි පාරක් ඉස්ස නමන්න. ඒ ගුටි ගන්නේ විවිධ දෙන්නේ මේ ඔබ ඉස්ස නමන්නේ ධර්මයටයි කියන කාරණේ. වෙන එකකින් කරන්න දෙයක් නැහැ. කර ස්වාමීන් වහන්ස ගිහියෙකු රැකිය යුත්තේ ආජීවාෂ්ටමක ශීලයද පංචශීලයද? නෑ ගිහියෙකුට නෝනා ආජීවාෂ්ටමක ශීලය පංචශීලයට වඩා ශ්‍රේෂ්ඨයි. නමුත් සාමාන්‍ය ගිහිය කෙනෙකුට පංචශීලය තමයි අපි අනුගමන්නේ. මොකද ආජීවාෂ්ටමක ශීලයට ගියොත් එතන මේ මිච්ඡා ආජීවය කියන සිම්පදයක් තියෙනවා. ඒතකොට පිසුනා වාචා පරසා වාචා සම්පර්කලාපා කියන සිම්පද තියෙනවා. දැන් සමහර දාන දෙන්න ඔය ආරණ්‍යෙට එනවා. ඒ ඇවිල්ලා වාහනයක බස් එක තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් ආපුවාම ඒගොල්ලන්ට ආජීවාර්ථමක ශීලය සමාදන් කරනවා. නමුත් සමාදන් කරලා ඒගොල්ලෝ යන ගමන්ම වාහනේ සින්දු ගියාගෙන මෙර ගහගෙන ඕවා කරගෙන තමයි යන්නේ. එතකොට මාගේ ශීලය දුර්වල වෙනවා. තේරුණා? එතකොට අපි කියමු යම් කෙනෙක් ඉන්නවා. කඩේ හන්දියේ රොසරියක් කරන මහත්කෙක් ඉන්නවා. එයා රොසරිය අයිස් පෙට්ටියේ අකුකුල් මන් සිකුණනවා. එයා කඩේ හන්දියේ හෝටලයක් කරන මහත්කෙක් ඉන්නවා. ඒ හෝටලේ මහත්යා කොත්තු රොටියක් එහෙම නැත්නම් මාළු පිරිසියක් මාළු බත් එකක් පිපුණනවා. ඒ මොහොතේම නෝනා ඒගොල්ලෝ මේ ආජීවයට අහුවෙනවා. ඒ මොකද ඒගොල්ලෝ මස් මාංශ වෙලඳන් කරනවා. එහෙමනම් එතනදී අපිට ගැළපෙන සීලය තමයි පංච සීලය. තේරුණා? එතකොට අපි කිව්වොත් එහෙම නෑ පංච සීලය නෙමෙයි හැමෝම ආජීවාර්ථමක ශීලයේ රකින්න කියලා. එහෙනම් මේ රටේ ඉන්න කිසිම ගොසරියක් කිසිම හෝටලයක් කරන කෙනෙකුට ආජීවාර්ථමක ශීලයේ රකින්න බෑ. තේරුණා? එහෙනම් අපි ඒගොල්ලන්ව ධර්මයෙන් ඈත් කරන්න බෑ. ධර්මයෙන් අයින් කරන්න බෑ. ඒගොල්ලොත් මේ ශාසනයෙම කොටසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිත්‍ය සීලය පංච සීලය බවට රකින්න. තේරුණා? පංච සීල් සමාදන් වුණාට පස්සේ ඔබ හෝටලේ මාන් කැල්ලම් පික්කායි කියලා ඔබට සිසිල්පදයක් දෙන්නේ නැහැ. තේරුණා? ඉතින් Taman සීලය තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යද්දී සද්ධාවෙන් පරිපූර්ණ වෙද්දී මාර්ගයේ ශක්තිමත් වෙද්දී එයා මිත්‍යා ජීවේ වෙනස් වෙයි. එහෙම නැතුව සාමාන්‍ය ගිහිගෙන මෙවේ නිත්‍ය වූ සීලය පංච සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කර ස්වාමීන් වහන්ස සමාදන් වන එම ශීලයන් බිඳෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්න පුළුවන්? මේමයි නෝන අපි නිරතුරුවම හොබාකයි සමාජයෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා. නැත්තම් මම මගුල් ගෙදර ගියහම මත් වතුර ටිකක් පේනවා. ඒ නිසා ස්වාමීන් වහන්ස මේ සිල්පදේ නැත්තම් දෙක නිසා අපි නිරතුරුවම ගැටෙන සිටින් ජීවත් වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකත් නෝන විවිධන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද සමන් විදෙන සිල්පදයේ ගැන හිතලා ගැටෙන මොහොතක තමන් මියපරලව ගියෝ ඔබ රැකෙන සතර පායට. ඒක මහා අපරාධයක් නෝන. තේරෙන්න? රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේරෙන්න? රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම විදෙන සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් විදුනා කියලා විදුන සිල්පදයේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර ඉඳලා සතුටු නොවුනොත් නෝනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද විදෙන සිල්පදයේ ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම සතර පායට යන්නේ. නමුත් හරි අපරාධයක් රකින්න සිල්පද හතර ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ විදෙන සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් විදෙන සිල්පදයේ ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර ඉඳලා සතුටු වෙන්න. ඒ සතුටම විදෙන සිල්පදේ නිවැරදි කරගන්න හේතු වෙයි. ඒ වගේම තමන්ගේ අතීතේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවා කොයි වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත නැවත සිහිකර ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරලා දාන්න. ඒ අකුසලේ විපාක
විභාගෙ පිණිසේවි. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අතීතයේ සිදු වුණා වූ සිල්පද බිඳීම කියනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කරලා දාන්න නැවත මතු කරලා ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත් සීලය තුල ජීවත් වෙන්න. දැන් අඟුලිමාල මිනිස්සු 999ක් මරනවානේ. 999ක් මරලා අම්මා මරන්නේ කියලා මේ ඥානන්තරී පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුෂ්‍ය ඝාතන කරලා ඒ සෑම ඝාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට පත් වෙනවා. නමුත් අකුසලේ විපාකයට ආව. අකුසලේ විපාකයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාභෝධය තුළ ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සීල්පදයක් බිඳුණොත් කොයි වෙලාවකවත් විවිධුන සීල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සීල්පද ගැන හතරේ ඉඳලා සතුටු වෙන්න. කල ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවන් භාවයට පත්වීම අතිශය අසීරු කාරණයක්ද ස්වාමීන් වහන්සේ? අනේ නේ නේ බුදුරජාණන් වහන්සේ මේ විචාකාව අනේ පිළිසිරුතුමා නකුල මාතා නකුල පියා ඔයගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් උපාසක උපාසිකාමිනි කියයි. ඉතින් මේක අපහසුතාවයක් නෑ. අපහසු වෙන්නේ අපිට විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසු වෙයි කියන සැකය නිසාම අපිට මේක අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණය සකස් කරලා දෙන්නේ කවුද? සද්ධාව. අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? සද්ධාවේ ප්‍රශ්නයක් නෝන. සද්ධාව. එන සද්ධාව ඇති කරගන්නේ කොහොමද? කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්ම වෙන්න ඕනේ. මෙන්න කරන්න. ඔන්න එතකොට සද්ධාව සකස් වෙනවා. එහෙනම් සද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතේ සෝවාන් වෙන්න බැහැයි කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැර කරනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාටරි මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැයි කියලා කියනවා නම් සද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙනවා. ස්වාමීන් වහන්සේ පංචශීලයේ රකින්න කෙනෙකුට වුණත් අමනුෂ්‍යීලයේ බලපෑම් ඇතිදී හැකිද? මෙහෙමයි නෝනා, එහෙම කරන්න බැරි කමක් නැහැ. තේරුණාද? නමුත් කෙරෙස් සද්ධාවෙන් පරිපූර්ණ නම්, සීලෙන් පරිපූර්ණ නම්, තමන් තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ. අමනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න බැහැ කියලා. එහෙම සකස් වෙන්න ඕනේ. තේරුණාද? සමාජයට අපි සද්ධාවෙන් පරිපූර්ණ නැහැ. නමුත් සිල්පද පහ අපි ආරක්ෂා කරනවා. සිල්පද පහ ආරක්ෂා කරන අපි නිරේතුරුවම අපේ මැරිච්ච අම්මාගෙන තාත්තාගෙන ආච්චිගෙන සීයාගෙන හිතමින් හිතමින් ඒවා පස්සෙම දුවනවා. සමහර වෙන්නේ දැන් ආච්චි මැරලා අවුරුදු 20යි. තාම ආච්චිගෙන හිතේ ඉඳා ඉන්නවා. ඒකට මේගොල්ලෝ මේ පරදත් රූප ජීවි ප්‍රේත කියන තැන ඉන්නවා නම් ප්‍රේත ලෝකවල ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ අපේ හිත දකින්න පුළුවන්. ඒ වුණා. එතකොට එහෙම දැක්කහම මේ අය මේ අපිට මැරිච්ච අය කියේ මෙච්චර ලෙන්දතුයි කියලා ඒගොල්ලෝ අපේ ජීවිතේට එන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. එහෙම එන්න පුළුවන්. ඔය සමාන සාත්‍තර කියනවා වගේ ඔය කියන්නේ ඔය දෙවිවරු නෙමෙයි දෙවියෝ ඉන්නේ කවදාකවත් මිනිස්සෙක් ගැනට. තේරෙනවද? ඔය මේ පල්ලෙහා ඉන්න නීච කොටස්. තේරෙනවද? මොකද ඒ වාගේ උපාදානය සකස් කරගෙන ඒගොල්ලොත් අපි කැමති අපිට උදව් කරන්න අපිට කීයක් හරි හම්බ කරලා දෙන්න. ඒ වගේ ඒගොල්ලෝ මේ ශරීරයට වැහිලා එක එක දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපාදානය නිසා. එහෙම නැතුව සමහර වෙලාවට දැන් මොගලන් මහරහතන් වහන්සේගේ කුසටත් එක්තරා අවස්ථක මාරය රින්දනවා. තේරෙනවද? ඒ වගේ අමනුෂ්‍ය කොටස් ශරීරයට රින්දලා රෝග බාදෙන්නේ කරන්න පුළුවන්. අමනුෂ්‍ය කොටස් වගේම මේ ප්‍රේතිය භූතිය වගේම ප්‍රේත මේ තිරිසන් ලෝකෙකුත් තියෙනවා. මනුෂ්‍ය ලෝක ආශ්‍රිතෝ ප්‍රේත තිරිසන් ලෝකය. ප්‍රේත ආලි ප්‍රේත හරක් ප්‍රේත මේ භූත මුව භූත මේ කුකුල්ල භූත මේ මොනරු එතනින් ගියාම භූත මාළු භූත තලගොයි භූත මකුළු භූත මදුරු මේ වගේ මේ මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව භූත තිරිසන් ලෝකය. මේ භූත තිරිසන් ලෝකයේ මේ භූත තලගොයි ඉන්නවා. තේරෙනවද? එතන මේ භූත තලගොයා ජීවත් වෙන්නේ කොහොමද? භූත මකුළුවන් මරාගෙන කාලා. තේරෙනවද? එතන මේ භූත ලෝකයේ ඉන්නා වූ භූත මකුළුවන්ගේ සතෙකුුණත් අපේ ජීවිතේ රින්ගන්න පුළුවන්. කොහොම වුණත් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ අපි ශ්‍රද්ධාවෙන් සීලෙන් දුර්වලභාවයට පත් වෙලා. අපි ශ්‍රද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ නම් මෙවැනි අමනුෂ්‍ය බලවේගවන්ට අපේ ජීවිතේට එන්න බැහැ. ඒ කියන්නේ කොතනකින්වත් ගැළවීමක් නැහැ. මොකද ලෝකේ ඒ තරම් සංකීර්ණ තැනක් නෝනා. පිළිවි ඇහැට අපිට පේන්නේ ලෝකෙම පුංචිම තැනක් විතරයි. පුංචි දෙයක් විතරයි. මේ නොපෙනෙන සමාධිය ඇහැට තමයි මේ ලෝකේ දෙන යථා ස්වභාවේ දකින්නේ. මේ යථා ස්වභාවයේදී මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන තිරිසන් වලට වඩා භූත ලෝකේ තිරිසන් සතු වැඩි. තේරෙනවද? ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට ඒක මුගදාස්සිතෝ තියෙන කුටියක උන්වහන්සේ දකින්න මේ සද්ධාන්ත යක්ෂී. ඒ යක්ෂය මේ මිත්‍යා දෘෂ්ටිගේ යක්ෂේ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ දල් එළියට පැනලා සත්ලලා එළියට පැනලා බඩ නෙරපු මිත්‍යා දෘෂ්ටිගේ යක්ෂේ. එතන මේ මිත්‍යා දෘෂ්ටිගේ යක්ෂයා ඉන්න තැන එතන තියෙනවා මේ හරක් ඔලු හතක් නැත්නම් අටක්. ඒ හරක් දියුණු අපේ හරක් වගේ විශාලුනේ නෙමෙයි ඊට වඩා පොඩි. ඒතකොට එයා මූතයිනේ ඉන්න නිසා එයා ළඟ තියෙනවා මේ මාළු කොටස්. එතන ඒක මාළුවෙක් නෝනා මීටර කොහොමද 30ක් විතර විශාලයි ඒක මාළුවේ. ඒ මාළුවා දෙකට කපලා තුනට නගලා තියෙන්නේ. ඒ වගේ මාළු දෙන්නේ
ගෙඩිකර මේම නවල එක ගොඩේ ගහල තියෙනවා. තේරුණ. එතුන මේ හරක් මේගේ ඔලු දීන්නේයයි මෙයා මේ හරක් ඉතික කාලා. එතුන මේ හරක් කියන්න නොන මේ මනුස ලෝක ජීවත්වන හරක් නෙමේ. තේන මනුස්සයා මනුස ලෝකයේ ජීවත්වන හරක් මරාගෙන කනවාගේ ඒ අමනුස්ස යක්ෂ ප්‍රේත කොටස් යක්ෂ කොටස් අර භූත ලෝකයේ ඉන්න සත්තු තමයි මරාගෙන කන්න. දැන් මොහොතේ මාළු ඉන්නවා වගේම භූත මාළුත් ඉන්නවා. මා විශාල මාළු ඉන්නවා. ඒගොල්ල මැරිලා ගිහලා භූත ස්වභාවයේ මාළු වෙලා උපදින්න ලබනවා. ඔය හරක් රැලි පිටි පස්සේ භූත හරක් අප්‍රමාණව ඉන්නවා. මොකද හරකෙක් මැරෙන වෙලාවේ යාට රැලි පිටිපඳනා උපාදානය සකස් වෙනවා. නමුත් එයා හරකෙක් කුසේ උපදින්නේ නැත්නම් ඒ රැලිම භූත සතෙක් කියලා ඉපදෙනවා. ඒකෝ මේ භූත සන්තු තමයි මේ යක්ෂව අල්ලගෙන මරාගෙන කන්නේ. දැන් ඉතින් මේ වගේ සංකීර්ණ ලෝකයක් අපි ඉස්සරහ තියෙනවා නේද? ඉතින් මේ සංකීර්ණ ලෝකයේ ඉන්න මේ මකුළුවා වැනි සතෙකුටත් අපේ ජීවිතේට රිංගන්න පුළුවන්. රිංගලා අපේ කොතන හරි ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැහැ කියලා කියන්න බෑ. ඉතින් එහෙමනම් ඒ වෙන් අපි ආරක්ෂා වෙන්න නම් අපිට මේ නොපෙනෙන ලෝකෙ නැති කරන්න බෑ. භූත ලෝකේ එහෙම නැත්නම් ප්‍රේතයා යක්ෂයා කියන කෙනා නැති කරන්න බෑ. ඒවා ලෝකේ ස්වභාවයක්. එහෙනම් අපි මේවාට ඔරොත්තු දෙන ජීවිතයක් අපි සකස් කරගන්න ඕනේ. මේවාට ඔරොත්තු දෙන ජීවිතය කියන්නේ මොකද්ද? පෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයෙන් පරිපූර්ණ වෙච්ච ජීවිතය. උන්වහන්සේ බුදු දහම ඇසුරින් සකස් කරගන්නා වූ මේ ජීවිත සත්‍ය නැවත නැවතත් ඉස්මතු කරමින් අපට පැහැදිලි කරන්නේ ඔබටත් මටත් නොවැදගෙනමයි අපායකාමී නොවි ජීවත්වන ආකාරය හඳුන්වා දෙන්නටයි. එහෙමනම් ඔබ මේ කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා නම් උන්වහන්සේ පැහැදිලි කර දුන් කරුණු නැවත නැවතත් හොඳින් සිද්ධිය දරාගෙන ක්‍රියාවේ යොදවන්න.